අයිබවන් ඔබ අද දින මධ්‍යාහන පුවත් ප්‍රකාශය සමගින් මම කසුන් සමරසේකර අවධානය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල වෙත. අගමැති සිංගප්පූරුවට ළඟාවේ. සප්ත කන්‍යාහිදී අතරමංගුවන් සොයා ගැනේ. පිළියන්දල ඝාතනය ගැන පොලිස් විමර්ශන ඇරඹේ. දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සිංගප්පූරුව බලා පිටත්ව ගියා. අදාළුයම 1:10ට SQ 469 දරන සිංගප්පූරුවට ඇත් ගුවන් යානයකින් අග්‍රාමාත්‍යවරයා දිවයිනින් පිටත්ව ගිය බවයි අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිවරයා සහ රට අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාක්ෂික සාකච්ඡාවලට සහභාගී වීමටද නියමිතයි. තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරය ඇමතීම අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වනවා. එම සමුළුව හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතයි. මෙම සිංගප්පූරු සංචාරයේ සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගී වනවා. ඒකාබද්ධ විපක්ෂයේ දැනුවත් කිරීමේ ජනහමුවක් ඊයේ පස්වරුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පැවැත්තුණා. ඊට සහභාගී වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීර කුමාර දිසානායක මහතා සහ ගීතා කුමාරසිංහ මහත්මියයි. ආර්ථිකය හදන්න තමයි මේකල ගෙනා. රටේ ආර්ථිකය හදනවා කියලා කරේ මොකද? මහ බැංකුව සම්පූර්ණයෙන්ම කොල්ලා කෑවා. මහ බැංකුවේ සල්ලි නැති වුණාම මේ පැත්තේ මහජනයාට ගහනවා වැට් බද්ද. වැට් එක නිකන් ආවේ නැහැ. එදා වැට් එක අපිට අපි කුවම මේක වංචනික බද්දක්. මේක අය කරන්න එපා නීති විරෝධී බද්දක් කියලා අපිට ඒකාබද්ධ විපක්ෂයට බැන්න. අන්න අපි නීති විරෝධී කියපු බද්ද ශ්‍රේෂ්ඨ අධිකරණේ මේ රටේ තත්කව නීති විරෝධී. මේ ආණ්ඩුවට පුදුම තදියමක් තියෙන මිනිස්සුන්ගෙන් කොහොම හරි හූර ගන්න වැට් එක ගෙවෙහෙම. අද වැට් එක තහනම් කර අධිකරණේ ඒත් ගහනවා. ඔන්න යහපාලනේ. දැන් කොහමද සාක්කු? පිරිනද? ඔබට සතුටුයිද දැන් කියලා තමයි අහන්නේ. මේගොල්ලෝ මං එනකොටම ආප්පයක් කන්න දුන්නා. මගේ පපුව ඩොඩ්ඩොක් ගල ගැහුණා. අනේ දෙයියනේ මේ මොකද වෙන්නේ යන්නේ? හැබැයි ආප්ප නෙවෙයි රත්තරන් කැව්වත් අපි නම් යන්නේ නෑ මහින්ද රාජපක්ෂ මැතිතුමාව දාලා. මිළඟ ආණ්ඩුවේද ජනාධිපතිවරයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. මහනුවරදී ඊයේ පැවති ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ 68 වැනි වාර්ෂික සම්මේලනයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකක්ද වෙයි කියලා. මොකද ඔයිට වැඩිය නායකයෝ අපි දන්නවා ඉතිහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑලි කෑලි වලට කඩලා දාන්න සිරිමා බණ්ඩාරනායක මැතිණියත් එක්ක අනුර බණ්ඩාරනායක උසාවි ගියා. මෛත්‍රීපාල සේනනායක මැතිතුමා සිරිමා බණ්ඩාරනායකට විරුද්ධව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් එක්ක එකතු වෙලා ඒ පක්ෂයෙන් එළියට බැස්සා. හැබැයි ඒත් මොකුත් උනේ නැහැ. වෙනත් පක්ෂවලත් ඔය වගේ තත්ත්වයක් නැති වෙලා තියෙනවා. මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැපෙන්නේ පුද්ගලයෙක් මත නෙමෙයි, මේ පක්ෂයක් මතයි. මේක තේරුම් ගන්න බැරුව මේ ඉන්නවා නම් අන්තවාදී කණ්ඩායමකට මම කියන්නේ කවදා හරි ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ ආපහු රුපියල් 1000 සමාජිකත්වයක් තරම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කකුල් දෙක ළඟට එන එක විතරයි වෙන්නේ. මං බඩු මිල ගැන කතා කරන මං දැක්කා ධන ඍණ කරපු බන්දුල ගුණවර්ධන මාධ්‍යයට ඇවිල්ලා මේ බඩු වල හාල් මැස්සෝ කරවල උම්මලකඩ කොටස් කොටස් ගෙනලා පෙන්න දැන් කියනවා. ඔය යෝධයා තමයි UNP කත් කෑවේ ඒ කාලෙදි. දැන් මේ යෝධයා බලනවා අර ශ්‍රී ලංකා එකත් ඇතුළත් මන්ත්‍රණ කරලා මේගොල්ලෝ ඒ පක්ෂයත් විනාශ කරන්න හදන්නේ. ඉතින් මේ යෝධයාට බඩු මිල ගැන නම් තේරෙන්නේ නැහැ. මොකද මිනිහා මේ 2500 කන්න පුළුවන් කිව්වනේ. ඒ කාලේ 2500 කන්නත් බැරි වුණා, දැන් කන්නත් බෑ. විමල් විලාස් මහත්තයා උදේ ගම්මන් කියන මහත්තයා සම්මන් කරනවා.
මේ යහපාලන ආණ්ඩුව ඉතාමත් කෙටි කාලෙකින් පෙරලලා ඔවුන්ගේ රජයක් පත් කරනවා ඔවුන්ගේ අග්‍රමාත්‍යවරයෙක් යටතේ කියලා. මේක හරියට නිකන් අර සිහින කැබිනට් එක වගේනේ. දැන් මේ මේගොල්ලන්ට ඉන්න බෑ තදියම. මේ වගේ එහෙම ලේසියෙන් ගන්න බෑනේ. ඒක ඔලු ගෙඩිවලින් වෙනස් කරන්නත් බෑ. මොකද දැන් රජයට ඕන බහුතරයක් තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට තව කල්පයක් බලාගෙන ඉන්න වෙනවා මේ ආණ්ඩුව පෙරලන්න. ඉතින් බය වෙන්න එපා. ඊළඟට එන්නේත් මේ වගේ ආණ්ඩුවක්ව තමයි. ඒකෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ. විවිධ බෙදීම් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුබෑමකට ලක් වුවත් පක්ෂය ආපස්සට නොයන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්ද සිල්වා මහතා පවසනවා. අම්බලංගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීනි සමග බටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. 80 මුලම දශකයේ ආණ්ඩු බණ්ඩාරනායක මෛත්‍රීපාල සේනානායක වැත්තුමාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිනිට විරුද්ධව කටයුතු කළා. එදා මහින්ද රාජපක්ෂ මැතිවරණ මිත්‍රවුණේ වැඩපිළිවෙලේ යටින් හිටියා. අනුර මෛත්‍රීපිලේ ලේකම්කම කළේ බැසිල් රාජපක්ෂ මහත්තයා. එදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේද කරන්නට අනියම් විදියකින් ඒ කටයුත්ත කළා. අපි එදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගියේ නැහැ. ඊට පස්සේ විජය කුමාරතුංග මැතිතුමාලා චන්ද්‍රිකා මැතිනිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහජන පක්ෂය පිහිටෙව්වා. එදත් අපි ශ්‍රී ලංකාවකින් ගියේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසෙත් බෙදීම් තිබුණා මිත්‍රවරුනි, මෑත යුගෙත් බෙදීම් තිබුණා. හැබැයි කිසිම දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. හැබැයි කිසිම දවසක ආපස්සට ගියේ නැහැ. යම් විදියකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදුනොත් මේ බලය බන්දේසියක තියලා එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නා සමාන වෙනවා. පක්ෂයේ තුල තන දිය යුත්තාට තන නොදීපු නිසා, ජේෂ්ඨයන්ට නොසලකපු නිසා අපෙන් කට්ටිය ගියා. ඉන් ප්‍රධාන කෙනෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒයම හරිය කියලා මම කොතනකවත් කතා කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ජනාධිපති කම වෙනුවෙන් තවත් මැතිවරණයක නොගියා නම් මේ අවුරුද්ද අග වෙනතුරු මේ රටේ ජනාධිපති එතුමයි. හැබැයි එතුමා අද දක්වා කීවේ නැහැ ඇයිද මම නියමිත කාලට අවුරුදු දෙකකට කලින් ජනාධිපති වරණයක් තිබ්බ කියලා. ඇයිද පක්ෂයේ දෙපාරක් පරදින්න කටයුතු සිදුුණේ කියලා කිසිදු රටක ජනතා ගැටලු සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට විදෙස් විනිසුරවරුන් අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ජනතාවගේ යුක්තිය හා සාධාරණය වෙනුවෙන් තම පක්ෂීය දේශපාලනික වශයෙන් බලපෑම් කරන බවයි. ඒස්ථාධිකරණ රාජපක්ෂ පාලන අවදී පෙට්‍රල් මිලි ඩීසල් මිලි ඉහළ යනකොට මිල පහළේලන්න හෙජින් ගිවිසුම අහෝසි කරන්න කියලා තීරණයක් ලබා දුන්නා. ශේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීරණේ ලුඹනිම්ම පසෙ කළා. රාජපක්ෂ පාලනයේ තර්ක ගොඩනැගුවා ශේෂ්ඨාධිකරණයට ඒවා අයිති වැඩ නෙවෙයි කි. ඒ නිසා ශේෂ්ඨාධිකරණය තමන් විසින් ලබා දෙන ලද තීරණේ නැවත අකුල ගන්න සිද්ධ වුණා. දැන් යලිත් ශේෂ්ඨාධිකරණය විසින් බදු පැනවීම පිළිබඳ තීරණයක් ලබා දීලා තිබෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුව කළ යුතු වන්නේම තීරණයට ගරු කිරීම. හැබැයි ඒ වෙනුවට ආණ්ඩුව උත්සාහ දරමින් තිබෙනවා ශේෂ්ඨාධිකරණයෙන් ඒ ලබා දී තිබෙන තීරණ නැවත ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය. ඒ නිසා ඒට කිසිසේත්ම පාර්ලිමේන්තු අනුමැතිය ලබා නොදිය යුතු ඇමරිකන් එක්සත් ජනපදයේ බටහිර රාජ්‍ය සූඩානෙට ගියා, යුගොස්ලෝවියාවට ගියා, ඉරාකයට ගියා, අෆ්ගනිස්තානෙට ගියා. ඒ කිසිදු රටක ජීවත් වෙන ජනතාවගේ ප්‍රශ්නෙට මෙගොලු උත්තර හොයලා නැහැ. ඇමරිකන් එක්සත් ජනපදය ඉන්දියාවත් හැමදාම මැදිහත් වී තිබෙන්නේ මංගේ බලවම නවන්සා තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය වෙනුවෙන්. ඒ නිසා උතුරේ ජනතාවට සාධාරණත්වෙම රටවල් වලින් බලාපොරොත්තු වෙන්න එපා. මේ පොතන පාලකයන්ගේ සාධාරණwidetilde කරන්නේ එනිසා ප්‍රධාන බලවේගයක් ගොඩනගා පාලනය අත්පත් කර ගැනීම විතරයි ජනතාවගේ ප්‍රශ්නට සාධාරණ යුක්ති සහගත විසඳුමක් ලැබෙන්නේ. එහෙත් විදේශ විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණ පද්ධතියක් ගොඩනගෙනවා නම් අනිවාර්ය ලෙසම ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගෙනෙන්න ඕන. බොහෝ උදුරට ඒ සංශෝධන වෙනුවෙන් ජනමත විචාරණයක් දක්වා යාමටත් ඉඩකඩ තිබෙනවා. විදේශ විනිසුරුවන් පිළිබඳ සාකච්ඡාව නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් වෙනවා වගේ නොකෙරෙන කතාවක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඒ ජනතාවට අධිකරණ පද්ධතිය හරහා යම් යුක්තිය සාධාරණත්වයක් ඉටු කරගත හැකි නම් ඒ ඉටු කර ගැනීම සඳහා බලපෑමක් තමයි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ පාර්ශ්වයෙන් අපි කරන්න සූදානම්. මාස 18ක කාලය තුලදී රට වැටී තිබූ පහත් තත්ත්වයේ නොසවා තැබීමට වත්මන් ආණ්ඩුවට හැකිය වූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ සමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වීමෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය රජයට වසර ගණනාවක් ගියද එවැනි ජයග්‍රහණයක් ලැබීමට නම් නොහැකි වූ බවයි. අද වෙනකොට මිනිස්සු සමහර වෙලාවට අපෙන් අහනවා කෝ ඔයගොල්ලන්ගේ ආණ්ඩුවේ මොනවද කරලා තියෙන්නේ කියලා. මේ ළඟදී මං අහගෙනයි මිනිස්සෙක් කියනවා එළ හරකයි මී හරකයි ආණ්ඩුව කියලා තියෙන්නේ. කාටද මේ එළ හරකයි මී හරකයි කියන්නේ? අපේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට. මේක රූකඩ ආණ්ඩුවක් කියලා සමහරු කියන්න උත්සාහ කරනවා. ඔය කියන ඡන්දියෝන්ගෙන් අපි අහනවා මේ එළ හරකටයි මී හරකටයි කරන්න පුළුවන් වෙච්ච දේවල් මේ මාස 18 කාලේ මේ ලෝකේ පුළුවන් වුණාද අවුරුදු 18කින් කරන්න කියලා. ආණ්ඩුව
මාරු වෙන්න කලින් වචන දෙකයි තිබුණේ විදුලි පුටුව. දැන් ඔය වචන දෙක කවුරුවත් කියනවද? කොහොමද එම උනේ? එළහරකකයි මීහරකකයි ආණ්ඩුවට තමයි පුළුවන් උනේ ලෝකෙ පිළිගන්න රටක් හැටියට නැවතත් මේ රට ලෝකෙත් එක්ක සම්බන්ධර කරන්න. ඒ කාලේ තුණ්ඩුවට කඩ වැහැව්වා දීපිකා. දැන් තුණ්ඩුවර නෙමෙයි වහන්නේ වැට්ටකට. දැන් කඩකාරයෙන් ගිලම මොකද්ද වැට්ටේ කියලා ඒක දන්නෙත් නැහැ මොකද්ද වැට්ටේ කියන්නේ කියලා. එතකොට මේක නිකන් අර රැල්ලට යනවා මොකද සුදු වෙන්නේ නැහැ නේද? අද නිදහසක් තියෙනවා රට තුල. මිනිස්සු කලබලයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉතින් අර ඇක්ෂන් මදිනේ. ඇක්ෂන් කට් කට් කියලා දෙන්නේ නැහැ නේද? ඉස්සරහට අවිල ලස්සනට ෂෝ එක දාලා රංගපාලා තගාල උම්මක දීලා බබා වඩාගෙන ඒක නැති නිසා මිනිස්සු කියනවා අපෝ මේකකින් හම්බ වෙන්නේ නැහැ මෙලෝඩියක් කියලා බැනලා යනවා. ඕක තමයි වෙනසේ හේතුව. මානසික ගේම් ගහනවා කල්ලියක් විසින්. හැබැයි උණුත් එකක් නාගත්තා උන් දැම්මා මොකද්ද ෂැඩෝ කැබිනට් කියලා එකක්. ඒකෙන් තමයි නියමට වැඩේ එළියට ආවේ. පෝල් වරා කරෙන් දැනේ වගේ මුන්ගේ ඉන්නේ 50යි 50ටම ඇමතිකම් දීලා. ඒකත් එක්ක දීපම් මිස්සකටද පොඩක් බොරුවක් කරන්න හරි කියලා ගනි. ඒකවත් මුන්ට තේරෙන්නේ. ඒකෙන්ම තේරෙනවා මුන් ආවොත් එම 100ක් ආවොත් 150කටම මුන් ඇමතිකම් දෙනවා. ඒකේ මහින්ද මාමා අගමැති චමල් බාප්පා ඒකෙත් ඇමති නාමල් බේබී ඒකේ විදේශ ඇමති. අම්මරු නියමට දී දැන් අපිට රක්ගල මාස 6යි මුන්ට ඒක රහා ආවත් එක පාට. ගිහිල්ලා යන්න හම්බුන්නේ නැහැ සුවඳාන්නේ. ඒකෙන්ම තේරෙනවා කොහෙටද මේ යන්නේ මොන පොල් පැලේ කන්නද කියන එක පැහැදිලි සප්තකන්‍යාවේ අතුරුදන් වූවන් සොයා ගැනීම තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. ඔබේ සම ඇසිරිතින්ම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. ඔබ යාලිත් අද දරන සමගින් පසුගිය සමයේ ගල්ලංගුරු ටෙන්ඩර් ලබා දීමේ තිබූ ඒකාධිකාරීත්වයේ බිඳ දැමීමට තමා කටයුතු කිරීමේ හේතුවෙන් තමන්ට එරෙහිව විවිධ පාර්ශ්ව චෝදනා නගන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික හෙළවරුමේ රත්නපුර දිස්ත්‍රික්කයේ සංවිධාන කළ සම්මන්ත්‍රණයකට එක් වෙමින්. මේ අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද සහභාගී වී සිටීම විශේෂත්වයක්. මහ බැංකු අධිපතිවරයාට චෝදනා එල්ල වුණා මෙනුම් කර වංචාව සම්බන්ධයෙන්. ඒ පිළිබඳ කොතෙකුත් වාද විවාද ඇති වුණා. ඒක හොඳයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. මිනිස්සුන්ගේ ජනමතය මොකද්ද? මේ හැම එකක් පිළිබඳව විමසා බලලා අවසානයේ ජනමතයට ඉස නමල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිටපු මහ බැංකු අධිපතිවරයාට නැවත වතාවක් ඒ තනතුර බාර දුන්නේ නැහැ. රටේ මහ ජනමතයට හිස නැමුවා. නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කරා. ඉතින් මේක හොඳ නැද්ද? මේක රට අයාලේයාවක්ද? අරාජික වීමක්ද? විදේශ අධිකරණ ඇවිල්ලා අපේ ජනනායකයෝ අපේ හමුදාවේ වීරයින් කොටු කරනවා. තාමත් ඒ හඬ යනවා. ඒ හඬ ඉවර විය යුතුයි. ගිය සතියේ ජනාධිපතිතුමා දහසක් භික්ෂූන් ඉදිරි පිට පද කළා. මා බලයේ සිටින තාකල් විදේශ අධිකරණවලට අපේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගන්න ඉඩ තියන්නේ නැත. අපට ඒ සාධක ඇති. මේ වෙනසෙන් පස්සේ මේ වෙනසට දායක වූ අය, ඒ දිහා බලා හිටපු අය, සායයට විරුද්ධ වූ අය සියලු දෙනාම මේ උදා වෙලා තිබෙන නව දේශපාලන තත්ත්වයට යටතේ බලාපොරොත්තු විශාල කන්දරාවක් පොදිබැඳගෙන එදා වගේ නෙවෙයි අද කතා කරන්න පුළුවන් නිසා ඒවා අරගෙන පාරට බහිනවා. ඒ නිසා තමයි අපිට පෙනෙන්නේ රටේ හැමතැනම උද්ඝෝෂණ, කෑ ගහනවා, මත ගොඩක්, මේ ඔක්කොම පේන්නේ ඒ නිසයි. මේ මෑතදී විශාල හාහුවක් ඇති කළා මේ ගල්ලඟුරු ප්‍රශ්නයක් තියෙනවා කියලා. අර වාසුදේව කියලා දිනන මේකෙන් මේ චම්පි කරන එකයි ගසා කෑවේ කියලා. මේ රටේ 2009 තමයි පළවෙනි ගල්ලඟුරු ටෙන්ඩරේ දුන්නේ. එදා ඒ ටෙන්ඩරේ දුන්නේ වැරදි විදියට. කිසිම ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පිටපැනලා තමයි ඒක ලබා දුන්නේ. අන්න ඒවනම් වංචා වෙලා තියෙනවා. අපි මොකද කළේ? ඒ තනි සමාගමකට යන ඒ ක්‍රියාවලිය බිඳගම්මා. ප්‍රකෝටි ගානක් අද කණිදෙල් සංස්ථාවට ලාභයි. පිටාත ගහන්නේ වෙන මොකක්වත් නෙවෙයි. දැන් මේ ලාභය ගන්න බෑ කාටවත්. මාෆියාව බින්දේ අපි ගල්ලෙන බින්දලා අපි නිකන් ওই ජනතා විමුක්ති පෙරමුණයි වාසුදේවයි වගේ කටවාචාලකමට කියෝ කියෝ ඉන්නේ. අපි ප්‍රායෝගික වැඩ පිළිලක් හැදුවා. කවුද තෙල් මිල අඩු කළේ? තෙල් වලින් ගහන සහ ගහන බදු අයින් කළේ? මමයි එදා ඒ බලශක්ති ඇමති හැටියට තෙල් මිල අඩු කරලා රාජපක්ෂගේ බදු බරෙන් මේ රටේ ජනතාව නිදහස් කළේ. චීනයට ඇති ණය ප්‍රමාණය සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම සඳහා මේ වන විට රට සමග සාකච්ඡා කරමින් සිටින බව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
රට සංවර්ධනය කරන ගාම්ම විශාල ණයක් අපිට චීනෙට ගෙවන්න සිදු වෙලා තියෙනවා. ඒ ණය අවම කරගන්න අපි ඊයේ සාකච්ඡා අපි පැවැත්තුවා. අමාරු කාර්යභාරයක්. හැබැයි සම්පූර්ණ ණය අයින් කරගන්න ක්‍රමවේදයක් දැන් මේ වෙනකොට අපි කතා කරගෙන යනවා. ඒක සාර්ථක වුණොත් ඩොලර් බිලියන 12ක 15ක වගේ මුදල් ප්‍රමාණයක් අපිට මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදන්න අවස්ථාව උදා වෙනවා. හම්බන්තොට වරායේ විශාල පාඩුවක් ලැබෙමින් තිබුව ව්‍යාපාරයක් ඒකත් අපි ලාභ ලබා ගන්නා ව්‍යාපාරයක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙන අවුරුද්ද වෙනකොට හම්බන්තොට වරායස මත්තල ගුවන් තුරුපල ආණ්ඩුවේ පාලනයට තමයි ඇටක් කළා තිබී අපි ඒක අයින් කරලා ලංකාවේ සහ චීන සමාගමකට කොටස් වලින් සම්බන්ධතාවයක් පවත්වලා ඒ මගින් මේක දිනු කරන ගාමේ වෙළඳ කලාපය අපි දිනු කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාට මට අපේ ඇමතිතුමාට අගමැතිතුමාලට අපිට අවශ්‍ය කරන්නේ පගා නෙමේ, කොමිස් මුදල් නෙමේ, අපේ සහෝදරයන්ට කීයක්වත් නෙමේ. බලාපොරොත්තු වෙන්නේ රටට ලැබෙන විදේශ විනිමය, රටට ලැබෙන රැකියා ප්‍රමාණය, රටට ලැබෙන දිනු තාක්ෂණය, ඒ වගේම රටේ උත්පාදනය වන ආදායම. ඉතින් අපි විදේශ ආයෝජකයෙක් හම්බුනම ඉල්ලන්නේ මේ හතර විතරයි. ඒ හින්දා ඇත්තටම මේ රට ඉදිරියට යන්න පුළුවන් දිනු රටක් බවට අවුරුදු 4ක් 5ක් යද්දි අනිවාර්යයෙන්ම මේ රටට ඒ වාසිය ලැබෙනවා. ඒ වාසිය කෙලින්ම ලැබෙන්නේ අපේ මේ රටේ ජනතාවට. පිළියන්දල මහරගම පාරේ ජයමාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රී 7:40ට පමණ මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට ජයමාවත ප්‍රදේශයේදී තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු රෝහල්ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මොරටුව අඟුලාන සමුද්‍රාසන්න පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක්. වෙඩි තැබීමට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති අතර මෙය පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හේතුවෙන් සිදුවක් බවට මේ පිළිබඳව විමර්ශන කරන පිළියන්දල පොලිසිය සැකපල කරනවා. මස්කැලියේ සප්තකන්‍යා කඳුවැටියේ චාරිකාවක නිරත වී සිටියේදී අතරමං වූ බවට වාර්තා වූ විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 5 දෙනා සොයා ගැනීමට පොලිසිය සහ හමුදාව සමත් වී තිබෙනවා. අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ නිරුපද්‍රිත වරගෙන ආ පිරිසට මේ වන විට වෛද්‍ය ආධාර ලබා දෙමින් සිටින බවයි. මස්කෙලිය සප්තකන්‍යා කඳුවැටිය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක් අතුරුදන්ව ඇති බවට ඊයේ පස්වරුවේ නෝටන් රිජ් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. එහිදී ක්‍රියාත්මක වූ ලක්ෂපාන සහ පොල්පිටිය යුද හමුදා නිලධාරීන්, මස්කෙලිය පොලිස් විශේෂ කාර්යබලකාය සහ නෝටන් රිජ් පොලිසියේ නිලධාරීන් ඔවුන් සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළා. ඒ අනුව අද පෙරවරුවේ මෙලෙස කඳුවැටියේ අතරමං වී සිටි ප්‍රංශ ජාතිකයින් 2 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකු සොයා ගැනීමට මෙහෙයුමේ නිරත නිලධාරීන් සමත් වුණා. ඔවුන් මේ වන විට නිරුපද්‍රිතව නෝටන් රිජ් හංගරාපිටිය මාර්ගයට රැගෙන විත් ඇති අතර ඔවුන්ට වෛද්‍ය ආධාර ලබා දෙමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් හම්බන්තොට තංගල්ල නගර මැදේ අද විරෝධතාවයක් පැවැත්වුණා. විරෝධතාවය සංවිධානය කර තිබුණේ තංගල්ල ප්‍රදේශවාසීන් විසින්. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එල්. නිශාන්ත, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් මෙම විරෝධතාවයට එක් වී සිටියා. විරෝධතාවය හේතුවෙන් තංගල්ල මාතර මහවිල හරහා මාර්ගය පැය භාගයක පමණ කාලයක් අවහිර වී තිබුණා. ඔය යහපාල නාණ්ඩුවට කියන්න කැමති කවදාවත් අපේ ගමන අපේ රාජපක්ෂ නාමල් රාජපක්ෂ මැතිතුමාවත් එහෙමත් නැත්නම් අපේ ඒකාබද්ධ විපක්ෂයේ 51ම දැම්මත් අපි අපේ ගමන යනවා. අපේ රට වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම ගමන යනවා. රට වටා තවත් තොරතුරු දැන් සිවුදසින්. කතරගම දේවාලයේ ඇසළ මංගාලියට සමගාමීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උත්සවයේ අද අලුයම දේවාල භූමි පරිශ්‍රයේදී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ගිනි පෑගීමේ උත්සවයට බැතිමතුන් 367 දෙනෙකු සහභාගී වී ඇති අතර කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාද ඊට සහභාගී වී තිබෙනවා. දේවාල ඉතිහාසයේ මේ දක්වා බස්නායක නිලමේවරයෙකු ගිනි පෑගීමේ කටයුතු සඳහා සහභාගී වී නොමැති අතර බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා මෙවර ගිනි පෑගීමේ කටයුතු සඳහා සහභාගී වීම විශේෂත්වයක්. සීගිරිය නැරඹීමට ගිය දෙස්විදෙස් සංචාරකයන් 17 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් අතර චීන ජාතිකයන් 10 දෙනෙකු, ඉන්දියා ජාතිකයෙකු සහ ජර්මන් ජාතිකයෙකු දවන බවයි පොලිසිය පැවසුවේ.
නීති විරෝධී අයුරින් පළුදව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලින් දෙදෙනෙකු මැදිරිගිරිය අඹගස්වැව අලිඔළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වතුකරේ අලෙවි කිරීම සඳහා ගෙනවිත් නෝවුඩ් රොක්වුඩ් වතුයායේ නිවසක සංගමා තිබූ කොකේන් මද්‍රව ග්‍රෑම් 256ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ටාෂ අපරාධංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත උපාය දූතේ කුමාර්ගෙන් මිලදී ගන්නා මුවවෙන් මොවුන් පොලිසියේ වැහැරට හසු කර ගැනීමට පොලිසිය සමත් වුණා. පනාමුර ශ්‍රී කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ උපසම්පදාව ලැබූ පූජ්‍ය කලගෙඩි ආරේ විජයනන්ද ස්වාමීන් වහන්සේ පසුගියදා පෙරහැරකින් පනාමුර විහාරස්ථානයේ වෙත වැඩම කරවනු ලැබුවා. ඊට බොහෝ පිරිසක් පැමිණ සිටි අතර එහිදී උන්වහන්සේ මංගල ධර්මදේශනයේ සිදු කරනු ලැබුව අතර එම අවස්ථාවට ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින ස්වාමීන් වහන්සේද වැඩම කර සිටියා. රත්නපුර දිස්ත්‍රික්කයේ 25ක් දක්වා දුම්කොළ හා දුම්බැටි ව්‍යාප්ත වී ඇති බැවින් දුම්බැටි අලෙවිය නතර කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාත්මක වුණා. ඒ සඳහා එන්දන් නගරයේ ඇතුළුව ග්‍රාම නිලධාරී වසම් 5ක වෙළඳසැල් 75ක දුම්බැටි අලෙවිය සම්පූර්ණයෙන් නතර කිරීමට දැනුවත් කිරීමේ පාගමනක් පසුගියදා ක්‍රියාත්මක කළා. එසමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා රැඳී සිටින අද දෙරණ සමගින්.